सचित पारियोदपनं एतं बुद्धान शासनं सियलु पौनो किरीमद कुसल नितिरस्किरुमद सित पिरिसिदु किरीमद मेयाई ओवदन बुधवरुंगे कांति परम तपोतितिका निब्बानं परम वदन्ति बुद्धा नहि पब्बजितो परूपघाती समनो होति परं विहेठयन्तो परम तपस लेस किव युतु अन्ने समनुंगे अति इवसीमय परम वदन बुधवरु पवसन्ने उतुम अमा महा निवन लेसई पैविदिकेना सिहिनुवनिन हम विट सतुन मेरीमिन वेलती सिती अन्नाय वेसत पत्कर वन्ना किसी विट कतन स्रमनय कुनुवे अनूपवादो अनूपघातो पादिमोक्खेच संवरो मतन्युतात भद्भदस्मिन् पांतांच सयनासनं अधिचित्तेच आयोगो इतं बुद्धान शासनं गरहुं नकोट अनुनत हिंसा नकोट अनुनत सुरकिन उतुम सिल्पद इंदुरंद संवर कोट नुवनिन युतु वलदन हुदेकलावेहि निवासन नितर वीरिय वडमिन पावत्वाई समाहित सित मेयाई बुधवर अंगे वादन ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ දවස්වල අපි ශ්‍රවණය කරන්නේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ ගාථා රත්නය. අද ශ්‍රවණය කළ ගාථා කීපයත් ඉතාම ලස්සන ගාථා කීපයක්. ඒ ගාථා දේශනා කරන්න හේතු වෙච්ච පසුබිමත් බොහොම ලස්සනයි. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ අතීත බුදුවරයන් වහන්සේලා ගැන නොඒකාකාරයෙන් විස්තර දේශනා කළා මහා පදාන සූත්‍රයේදී. ඒ සූත්‍රයේ දේශනා කළේ ඔන්න දවසක් ස්වාමින් වහන්සේලා දානි වළඳලා ඉවර වෙලා දහම් කතාව කර කර හිටියා පුබ්බේ නිවාසානුස්සති ඥානි ගැන. ඒ කියන්නේ අතීත ජීවිත දකින නුවණ ගැන කතා කර කර හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ගේ කතාව දිව්‍ය ශ්‍රවණයෙන් අසවදාලා දුර ඉඳන්
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සිතුණා, මමත් එතෙන් වැඩලා මේ භික්ෂූන් එක්ක දහම් කතාව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ හිටපු තැනින් නැගිටලා අර භික්ෂූන් දහම් කතාව කර කර සිටපු තැනට වැඩම කළා. ඊට පස්සේ අර ස්වාමින් වහන්සේලා ඒ කර කර හිටිය කතාව නැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි කලින් ඔබ මොකද්ද කර කර හිටපු කතාව? ඊට පස්සේ ස්වාමින් වහන්සේලා කියා සිටියා, භාග්‍යවතුන් වහන්ස අපි පුබ්බේ නිවාසානුස්සති ඥානය ගැනයි කතා කර කර හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ, ඕ මහණෙනි එහෙනම් ඔබ අතීතයේ සිදුවීම් ගැන අහන්න කැමතිද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහලා, මේ අතීත බුදුවරයන් වහන්සේලා ගැන, මේ කාලේ වැලි තලාවට වැහිලා තිබිච්ච අතීත බුදුවරයන් වහන්සේලාගේ විස්තර නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දවසක් පින්වත්නි, ආනන්ද ස්වාමින් වහන්සේට භාවනාවෙන් වැඩ සිටිද්දී මේ වගේ සිතුවිල්ලක් පහළ වුණා. ඒ තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් අතීත බුදුවරයන් වහන්සේලාගේ විස්තරේ අපිට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මීට කල්ප 91කට කලින් විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මව උනේ මේ කෙනා, පියා උනේ මෙයා. ඊට පස්සේ ඒ බුදුරයන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් උනේ අසවල් රුක්සේ මුලදී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලාට වැඩ සිටපු ශ්‍රාවක සන්නිපාත ගැන, ඊට පස්සේ උන්වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකයන් ගැන බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් දේශනා කළා. ඒ වුණාට ඒ බුදුවරයන් වහන්සේලාගේ උපෝසත කර්මය ගැන දේශනා කළේ නැ නුව කියලා ආනන්ද ස්වාමින් වහන්සේට කල්පනා වුණා. ඊට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අසා සිටිනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් අතීත බුදුරයන් වහන්සේලා ගැන, ඒ කියන්නේ විශ්වභූ බුදුරජාණන් වහන්සේ, සිකී බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කකුසඳ, කාශ්‍යප, ගෞතම බුදුරජාණන් වහන්සේලා ගැන විස්තර දේශනා කළා. නමුත් ස්වාමීනි, ඒ බුදුරයන් වහන්සේලාගේ උපෝසත කර්මය ගැන දේශනා කළේ නැ නුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ බුදුරයන් වහන්සේලාගේ ශාසනවල උපෝසතේ ගැන දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය, ඒ බුදුරයන් වහන්සේලාගේ ශාසනවල කාලේ යම් යම් වෙනස්කම් තියෙනවා තමා. නමුත් උන්වහන්සේලාගේ අවවාදේ වෙනස්කමක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දය, විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ උපෝසත කර්මය කළේ අවුරුදු 7කට සැරයක්. එතකොට පින්වත්නි, උපෝසතය කියලා කියන්නේ උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේලා එක තැනකට රැස් වෙලා උන්වහන්සේලාගේ පිරිසිදු බව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ උන්වහන්සේලාගේ සීලය ආයමත් සිහි කරනවා. ඒකට තමයි උපෝසතය කියලා කියන්නේ. එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ උපෝසත කර්මය කරලා තියෙන්නේ අවුරුදු 7කට සැරයක්. අවුරුදු 7කට සැරයක් ස්වාමින් වහන්සේලා එක තැනකට එකතු වෙනවා. එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මතක් කරගන්නවා, අනුශාසනාව සිහි කරගන්නවා. එතකොට පින්වත්නි, අපි අහලා තියෙනවා බුද්ධ දේශනාවෙන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000යි. එතකොට උපෝසතය කරන්නේ අවුරුදු 7කට සැරයක්. එතකොට අවුරුදු 7කට සැරයක් එක දවසක් කරන උපෝසතයේ පින්වත්නි අවුරුදු 7කට ඇති. එච්චර ඒ කාලේ මිනිසුන්ගේ ප්‍රඥාව අවුරුදු 7කට ඇති එක අවවාදේ. ඊට පස්සේ ආයේ ඒක මතක් කරගන්නේ අවුරුදු 7ක් ගියාට පස්සේ. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිකී වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලාගේ කාලේ උපෝසතේ කළා අවුරුදු 6කට සැරයක්. එතකොට පින්වත්නි, විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ 80,000ට තිබුණු ආයුෂ අනිත් බුදුරජාණන් වහන්සේලා 15 වෙද්දී අඩු වුණා.
ඒ වගේම උපෝසතේ කරන්න ඕන වෙන කාලෙත් ටික ටික අඩු වුණා. එතකොට සීකී වෙස්සබ බුදුරජාණන් වහන්සේලාගේ කාලේ උපෝසතේ කරන්න වුණා අවුරුදු 6කට සැරයක්. අවුරුදු 6කට සැරයක් ස්වාමින් වහන්සේලා ඔක්කොම එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කර ගන්නවා. අවවාද සිහි කර ගන්නවා. ඊට පස්සේ අවුරුදු 6ක් ඇති. අවුරුදු 6ක් මේ අවවාදයේ හික්මෙනවා. අනුශාසනාවේ හික්මෙනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට තව බුදුවරුන්ගේ කාලයේදී ඒ උපෝසත කර්මී කාලේ තවත් අඩු වුණා. එතකොට පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේලා ඒ ශ්‍රාවකයන් වහන්සේලා බුද්ධ ශාසනවල උපෝසත දවසේ සිහි කරගත්ත ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි මේ ධම්මපද ගාථාවේ සඳහන් වෙන්නේ. ඒ තමා සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකර සිටීම කුසලස්ස උපසම්පදා සියලු කුසල් දහම් උපදවා ගැනීම සචිත්ත පරියෝ දපනං තම සිත මැනවින් දමනය කර ගැනීම හේතං බුද්ධානුශාසනං මෙයයි බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. එතකොට පින්වත් මේ ගාථාව අපි නිතර අහලා තියෙන එකක්. ඒ ගාථාවෙන් එතකොට සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සාරාංශය. බුදුරජාණන් වහන්සේගේ සියලු අවවාද සම්පීණ්ඩණයකට ලක් කරලා තමා ඒ ගාථාව දේශනා කරලා තියෙන්නේ. සබ්බ පාපස්ස අකරණං සියලු පව් දුරු කරන්න ඕන. ඊට පස්සේ පව් දුරු කරලා සියලු කුසල් උපදවා ගන්න ඕන. ඊට පස්සේ මේ සිත දමනය කරන්න ඕන. ඒකයි බුදුරයන් වහන්සේලාගේ අනුශාසනාව. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අනුශාසනා කළේ නිවන පිණිස, සසර දුකෙන් නිදහස් වීම පිණිස. එතකොට සසර දුකෙන් නිදහස් වීම පිණිස ඇති කරගන්න ඕන දේවල් තමයි මේ ගාථාවෙන් කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාන්ති පරමං තපෝ තිතික්කා. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නිවන පිණිස. එතකොට නිවන පිණිස ඇති කරගන්න ඕන තවත් දේවල් දේශනා කළා. කාන්ති පරමං තපෝ තිතික්කා. ඉවසීම තමයි ශ්‍රමණුන්ගේ උතුම්ම තපස. ඉවසීම තමයි උතුම්ම තපස කියලා කියන්නේ. අන්න ගුණ ධර්මයක්. නිවනට කැමති කෙනාට මොකද ඉවසීම. එතකොට පින්වත්නි ඉවසීම තියනවා කියන්නේ එයාට ලොකු දෙයක් කරා යන්න පුළුවන්. එයාට පුළුවන් සියලු පව් අත්හරින්න, ඊට පස්සේ කුසල් උපදවා ගන්න, සිත දමනය කරන්න. මොකක් තියෙන කෙනාටද? ඉවසීම තියෙන කෙනාට. ඉවසීම නැත්තම් ඉදිරියට යන්න බෑ. ඉවසීම නැත්තම් ඔන්න දැන් කෙනෙක් පින්වත්නි බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ නිවන අවබෝධ කරන්න, ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න. ඉතින් එහෙම මහණ වෙච්ච කෙනාටයි බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාව නිවන පිණිස කරන්නේ. එතකොට ඔන්න ඉවසීම කෙනෙකුට නැත්තම් එයාට ඉදිරියට යන්න බෑ. ඔන්න දානේ හොයාගෙන යනවා, පිණ්ඩපාතේ යනවා. හරියට දානේ ලැබුණ නැති වුනහම බඩගිනි වේදනාව ඉවසන්න බැයි නං, ඊට පස්සේ පිපාසය ඉවසන්න බැයි නං, ඊට පස්සේ මේ මැසි මදුරු කරදර ඉවසන්න බැයි නං, ඊට පස්සේ අනුන්ගෙන් ලැබෙන මේ අපහාස නින්දා ඉවසන්න බැයි නං, එයාට ගුණධර්ම දියුණු කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් ඉවසනවා නම් ඒක තමා කිව්වා උතුම්ම තපස. කාන්ති පරමං තපෝ තිතික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා. බුදුරජාණන් වහන්සේලා උතුම්ම වදන හැටියට පවසන්නේ අමා මහ නිවන ගැනයි. නහි පබ්බජිතෝ පරූපගාති. පැවිදි වෙච්ච කෙනා අනිත් අයව මේ ඝාතනය කරන්නේ, අනිත් අය විනාශ කරන්නේ. ශ්‍රමණයා සමනෝ හෝති පරං විහෙත යන්තෝ. ශ්‍රමණයා අනිත් අය වෙහෙසටපත් කරන්නේ නැහැ. එතකොට බලන්න උපෝසතේට භික්ෂුන් වහන්සේලා වැඩම කරලා සිහිපත් කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ඔය අවවාද අනුශාසනා.
ඊට පස්සේ ඊළඟ ගාථාව තමා අනුූප ගාතෝ. ශ්‍රමණ කෙනා පැවිදි වෙච්ච කෙනා අනිත් අයට උපවාද කරන්නේ නැහැ. ඊට පස්සේ අනිත් අය වෙහෙසට පත් කරවන්නේ නැහැ. පාතිමුක්ඛේච සංවරෝ. පැවිදි වෙච්ච කෙනා ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ නිවන පිණිස පවතින උතුම් සීලේ හික්මෙනවා. පාතිමුක්ඛේච සංවරෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මත්තඤ්ඤුතාත බත්තස්මි. වළඳන දානේ අර්ථ දැනගෙන ඒ කෙනා වළඳනවා. ඊට පස්සේ අදි චිත්තේ චායෝගෝ ඒතං බුද්ධානුශාසනං. හොඳ සිහිනුවණින් යුක්තව මේ සිත සමාධිමත් කිරීමට වෙහෙස මහන්සි වෙනවා, වීරිය කරනවා. මෙන්න මෙයයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. එතකොට බලන්න පින්වත්නි, නිවන පිණිස පැවිදි වෙච්ච කෙනාට කොච්චර ලස්සන අවවාදද බුදුරජාණන් වහන්සේ ඒ කළේ. එතකොට සියලු පව් වලින් දුරු වෙච්ච කෙනා, ඊට පස්සේ කුසල් කරන කෙනා, තමන්ගේ සිත දමනය කරගත්ත කෙනා තමයි නිවන් අවබෝධ කරන්නේ. එතකොට ඒකට ඕන ගුණධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉවසීම. ඉවසීම තියෙන්න ඕන හැම දෙයකම. එතකොට මේ දැන් පැවිදි වෙච්ච කෙනාට විතරක් නෙමෙයි, ගිහි කෙනාටත් ඉවසීම තියෙන්න ඕන. ඉවසීම නැත්තම් අර්බුද හට ගන්නවා. ඊට පස්සේ චිත්ත දියුණුවක් කරා යන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. ඉවසීම නැති තැන ඉවසන්න පුළුවන් නම් එයාට මේ අකුසලේ බැහැර කරලා කුසලේ උපදව ගන්න පුළුවන්. දැන් ඔන්න බලන්න, කෙනෙක් කවුරු හරි තමන්ට අපහාස කරද්දි ඒ වචන ඉවසන්න පුළුවන් නම් එයාට මේ කොච්චර දියුණුවක් කරා යන්න පුළුවන්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ අනුන් වෙහෙසන කෙනා කවදාවත් පැවිද්දෙක් වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, අනිත් අය ගැන මෛත්‍රියෙන් කරුණාවෙන් වාසය කරන්න ඕන, දයානුකම්පාවෙන් වාසය කරන්න ඕන. ඊට පස්සේ මේ හුදකලාවේ වාසය කරන්න මහන්සි වෙන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. එතකොට බලන්න පින්වත්නි, මේ අනුශාසනාව සිහි කරගත්ත ස්වාමින් වහන්සේලා ඒ අනුශාසනාව අනුව ජීවත් වුණා. එතකොට කොච්චර සුන්දර ජීවිතයක් උන්වහන්සේලා ගත කරන්නට ඇද්ද? එතකොට ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ ගැන අපි චිත්ත ප්‍රසාදයටපත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කිසි කෙනෙක් අවබෝධ නොකළ සසරෙන් නිදහස් වෙන මඟ අවබෝධ කළා. ඊට පස්සේ සසරෙන් නිදහස් වෙන මඟ ලෝකයට දේශනා කළා. සසරෙන් නිදහස් වීම පිණිස අවවාද කළා, අනුශාසනා කළා. එතකොට මේ අවවාද අනුශාසනා ගැනත් අපි චිත්ත ප්‍රසාදයට පත් වෙන්න ඕන. ඊට පස්සේ පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ අවවාදය දිවි දෙවනි කොට පිළිපැද්දා. දිවි දෙවනි කොට ඒ අවවාදේ පිළිපදින්න මහන්සි වුණා. එතකොට පින්වත්නි, හිතලා බලන්න, බුදුරජාණන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලේ කොච්චර සුන්දරද? එතකොට ඒ රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලය කොච්චර සුන්දරද? එතකොට ඒ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නිවනෙහි හික්මීම පිණිස අවවාද කරද්දී ඒ නිවනෙහි හික්මෙන ශ්‍රාවක සංඝයා ලෝකේ වැඩ සිටිද්දී ලෝකේ කොච්චර සුන්දරද? නැත්තම් මේ ලෝකේ කොච්චරවත් ඉන්නේ කෙලෙස් එක්ක ඉන්න අය. කෙලෙස් දුරු කරන්න මහන්සි වෙන අය නෙවෙයි. එතකොට කෙලෙස් වලට කැමති අය කරන ක්‍රියා දූෂණය වෙච්ච ඒවා. එතකොට ඒවා කරන අය සිටින ලෝකේ ලස්සන නැහැ. එතකොට මේ කෙලෙස් දුරු කරන්න මහන්සි වෙන, ඒකට වීරිය කරන අය ලෝකෙ සිටිද්දි ඒ ලෝකේ හරි සුන්දරයි, චමත්කාර ජනකයි. ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ ගැන අපි සිත පහදව ගන්න ඕන. ඊට පස්සේ නිවන පිණිස උන්වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ ගැන සිත පහදව ගන්න ඕන. ඊට පස්සේ නිවනෙහි හික්මුණු මහා ශ්‍රාවක සංඝයා ගැන අපි සිත පහදව ගන්න ඕන. එතකොට පින්වත්නි, අපිටත් පුළුවනි ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ටික ටික නමුත් පුරුදු කරන්න, සියලු පව් දුරු කරන්න. ඊට පස්සේ කුසල් දහම් ටික ටික උපදවා ගන්න. ඊට පස්සේ මේ දමනය නොකළ
සිත දමනය කරගන්න. එතකොට පින්වත්නි අපිත් බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කරන ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපිටත් මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබිච්ච වෙලාවේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මිහිරි ධර්මය අහන්න ලැබිච්ච වෙලාවේ අපිත් එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව හික්මෙන්න ඕන. ඉතින් අපි හැම දෙනාටමත් ඒ බුද්ධානුශාසනාව තුල හික්මෙන්නට මේ ශ්‍රවණය කළ ධම්මපද ගාථාත් උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.